එපාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවටෙක් වෙමින් ඒ මහතා මේ පව කියා සිටියා. පොස්පේට් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා සොයා බැලුවා. එමෙන්ම අලෙවිය හා ආයතනයේ වත්මන් තත්ත්වය පිළිබඳවද නිලධාරීන් සමග සාකච්ඡා කළා. ජූලි මාසයේ ඉඳලා අපි බලාපොරොත්තු වෙන්නේ පවුල් එකක ලක්ෂ 24කට මේ ගෙවීම කරා. මේ ගෙවීම කරද්දී මේ විනිවිදභාවයකින් තෝරා ගැනීම සම්බන්ධයෙන් බිම් මට්ටමේ ප්‍රජාව දැනුවත් කිරීම සඳහාත් ලෝක බැංකුවත් එක්කත් අපි ඒකාබද්ධව වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි විවිධ චෝදනා ඇවිල්ලා තියෙනවා. සමහර සුදුසු අය මගහැරීම, නුසුදුසු අයට ලැබීම, ඒ අඩුපාඩු මේ වෙනකොට මේ ක්‍රමවේදය තුළ නිවැරදි කිරීමක් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා දෙවනි වටේ ක්‍රියාත්මක වීමත් සමඟ සියලු වාර්තා වෙච්ච යම් දුර්වලතා නිවැරදි වීමක් සිදු වෙයි කියලා.